ජාත්‍යන්තර නාවික ගමනාගමන තත්ත්වවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සැතපුම් 12.4 ඍජු දුරකින්. මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මාස 22 වනදා චීනයේ චින්තාවෝ වරායෙන් පිටව තිබුණේ කොළඹ වරායට පැමිණෙන බවට ප්‍රසිද්ධ කරමින්. නමුත් අතරමඟදී ගමන් මාර්ගය විනාශ කළ නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර අවසන් වරට ඒ ඔක්තෝබර් මාස 13 වනදා ජාත්‍යන්තර නාවික ගමනාගමන දත්ත පද්ධතිවල දක්නට ලැබුණේ මලක්කා සමුද්‍ර සන්ධියේ. ඉන්පසුව හිපෝස්ප්‍රිට් නැව පිළිබඳව තොරතුරක් නොලැබුණු අතර එකවරම එය යාල වනෝද්‍යානයට සමීපව හම්බන්තොට මුහුදේ ඔක්තෝබර් 24 වනදා දක්නට ලැබුණේ සෙයෝ එක්ස්ප්ලෝරර් ලෙසයි. එම අවස්ථාවේ දත්ත සටහන් අනුව නෞකාව හම්බන්තොටින් පිටත ගැඹුරු මුහුදට යාත්‍රා කරන ආකාරයක් දක්නට ලැබුණු අතර යලි දත්ත සටහන් වලින් එය අතුරුදන් වුණා. ඒ අනුව ඔක්තෝබර් 31 වනදා නැවේ දත්ත යාවත්කාලීන කර තිබූ අතර හම්බන්තොට මුහුදේ 24 වනදා දිස්සූ නැව හිපෝස්ප්‍රිට් ලෙස යාවත්කාලීන කළ දත්තවල සටහන්ව තිබුණා. අනතුරුව කොළඹ වරායෙන් ආහාර පාන ලබා ගනිමින් හිපෝස්ප්‍රිට් නැව තවමත් කළුතර මුහුදේ සැරිසරමින් සිටිනවා. චීන පොහොරතොගේ අහිතකර බැක්ටීරියා ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය මුලින්ම හෙළි කළේ පසුගිය සැප්තැම්බර් මස 9 වනදායි. චීන සමාගම හා මෙරට පාර්ශ්ව අතර හුමාර වූ මේ ලිපි අනුව අදාළ පොහොරතුගේ සඳහා ණයවර ලිපි නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 17 වනදායි. ඒ අනුව ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව මෙම පොහොරතුගේ සඳහා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රශ්න සහගතයි. ඒ අතරවාරයේ සැප්තැම්බර් 12 වනදා චීන සමාගම මෙරට බලධාරීන්ට ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියෙන් ඔවුන් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාව සඳහන් කරන ප්‍රමිතියට කිසිවෙකුට කාබනික පොහොර සැපියේ නොහැකි අතර අවශ්‍ය නම් බැක්ටීරියා කිහිපයක ප්‍රමාණය තවදුරටත් අඩු කළ හැකි බවයි. එයට අකමැති නම් සාමකාමීව තමන් තැන්පත් කර ඇති කාර්යක්ෂමතා බැඳුම් කරය ආපසු ලබාගෙන ගනුදෙනුවෙන් ඉවත් වීමටද චීන සමාගම කැමැත්ත පළ කර තිබුණා. එවන් තත්ත්වයක් තිබියදී මෙම පොහොර ගනුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළා. ආනයනය කළ කාබනික පොහොර නැව දැනට දින 70කටත් වැඩිය මහ මුහුදේ. දුකේදීත් සැපේදීත් අපිත් එක්ක හිටපු අපේ මිත්‍රයා, අපේ සහෝදරයා ඒ චීන රාජ්‍ය අද අපිත් එක්ක විරසක වෙලා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියනවා මේක අහිතකර ශුද්ධදීවීන් නැහැ. මේ පොහොර තොගය රටට ඇතුළත් කර ගැනීමට සුදුසුයි කියලා. එකම රජයෙන් පාලනය වන ශාකාරක්ෂණ ආයතනයේ රසායනාගාරය කියනවා මේක අහිතකරයි ශුද්ධදීවීන් ඉන්නවා කියලා. රජයේ රසායනාගාර දෙකක් එකිනෙක පරස්පර සහතික නිකුත් කරන කොට චීන රජයට අපි ගැන ඇතිවන වේදනාකාරී තත්ත්වය ඔවුන් හඬනගා අපිට කියනවා. මොන තීරණයක් ගත්තත් අපේ රටවල් දෙක අතර සමගිය තවදුරටත් ආරක්ෂා කරන්න අවශ්‍යයි. මෙම ගනුදෙනුවට අදාළ නඩුවක් මේ වන විට කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වනවා. මෙම නැව තවමත් සී ඔෆ් ශ්‍රී ලංකා අපේ මුහුදු සීමාවේ සිදු කරන්නේ කුමක්ද?